අද අපි කරන්න යන්නේ පාඩම පරිගණක විද්‍යාගාරය ආරක්ෂිතව භාවිතය කියන එක. හරි, මේක තමයි අපේ පාඩමද. එතකොට අපි ඒක ගැන කතා කරමු. එතකොට ඔයාලා හැමෝම මම පරිගණක විද්‍යාගාරයට එක්කගෙන ගියා. නේද? හැමෝම අපි ගියා. එතකොට අපි ඇක්ටිවිටීස් කරා. එතකොට අපි අද කතා කරන්න යන්නේ පරිගණක විද්‍යාගාරය අපි කොහොමද ආරක්ෂිතව භාවිතා කරන්න කියලා. හරි, පුතාල ඔයාලගේ දැන් මයික් ඕෆ් කරගෙන අහගන්න මැඩම් කියන එක, නැත්නම් අනික් අයට බාධා වෙනවා. හරි, වීඩියෝත් ඕෆ් කරගන්න. හරි, එතකොට අපි පරිගණක විද්‍යාගාරයක් ආරක්ෂිතව භාවිතා කරන්නේ කොහොමද? දැන් ඔයාලා ආවට පස්සේ දැක්ක අපේ පරිගණක විද්‍යාගාරය කොයි වගේද කියලා. ඉතින් බලමු අපි කොහොමද ඉස්සල්ලාම අපි පරිගණකයක් කොහොමද ආරම්භ කරේ, ඒ කියන්නේ අපි ස්ටාර්ට් කරේ කොහොමද කියලා ඔයාලට මතකයි. හරි, ඔයාලගේ අපේ පරිගණක විද්‍යාගාරයේ බිත්තියේ තිබ්බ ස්විචර්ස් අපි ඔන් කරන්න ඔයාලට දුන්නේ, ඒවා ඔන් කරලාමයි තිබ්බේ. එතකොට ඒ වතපත ගන්න දුන්නේ. හරි, නම් අපි ඒ ස්විචර්ස් ඔන් කරගන්න ඕනේ. හරිද? ඊට පස්සේ තමයි ඔයාලට තියෙන්නේ අර UPS එක ඔන් කරගන්න. හරි, ඒක මම කියලා දුන්නා. UPS එක ලොං ප්‍රෙස් කරගෙන ඉන්න ඕනේ. කියන්නේ ටිකක් වෙලා ප්‍රෙස් කරගෙන හිටියාම තමයි ඒක ඔන් වුනේ. ඊට පස්සේ තමයි අපි CPU එක ඔන් කරලා පරිගණකේ ඔන් කරගත්තේ. ඒක ඔයාලා හැමෝම දන්නවා අපි පරිගණක විද්‍යාගාරයේදී කොහොමද පරිගණකේ ඔන් කරේ කියලා. ඊට පස්සේ අපි අපේ වැඩ ඉවර කරාට පස්සේ ෂට් ඩවුන් කරන්න කියලත් මං කිව්වා. එතකොට අපි ෂට් ඩවුන් කරේ කොහොමද කියලා ඔගොල්ලන්ට මතක ඇති. එතකොට අපි ඉස්සල්ලාම දැන් ඔයාලා පේන්ට් එකෙන් වැඩ කර කර හිටියානම් පේන්ට් එහෙම අපි ඔක්කොම ක්ලෝස් කරා. අපි වැඩ කර කර හිටපු වැඩසටහන් ඔක්කොම ක්ලෝස් කරලා ඊට පස්සේ තියෙනවා යටම මෙන්න මේ වින්ඩෝස් අයිකන් එක. මේක ක්ලික් කරාම මේ වගේ මෙනු එකක් ආවා. ඒකෙන් ඔයාලට මං කිව්වා මෙන්න මේක ක්ලික් කරන්න කියලා. මේ පොඩි රවුමක් එක්ක තියෙන්නේ. ඒක ක්ලික් කරනකොට මෙන්න මේ වගේ ලිස්ට් එකක් එනවා පල්ලෙහාට. මේකෙන් ෂට් ඩවුන් කියන එක ක්ලික් කරාම අපේ මැෂින් එක ෂට් ඩවුන් වෙනවා. ඒ විදිහට තමයි අපි ෂට් ඩවුන් කරගත්තේ. ඉතාම සරල දේවල්, ඔගොල්ලෝ දන්න දේවල්. හරි, ඒතර දැන් මේ පරිගණක විද්‍යාගාරය අපි භාවිත කරද්දී අපිට තියෙනවා ආචාර ධර්ම කියලා දෙයක්. හරි, අපි දැන් පරිගණක විද්‍යාගාරයක් විතරක් නෙමෙයි වෙනත් දේවල්. ඒ කියන්නේ පන්තියක පාසලේදී හැසිරෙන විදිහක් තියෙනවානේ. රජයේ ආයතනවල තියෙන ආචාර ධර්ම කියලා, අපේ පාසලේ තියෙන ආචාර ධර්ම කියලා. හරි, මොනවද මේ ආචාර ධර්ම කියලා කියන්නේ බලමු. පරිගණක භාවිතයේ ආචාර ධර්ම කියන්නේ යම් කිසි කණ්ඩායමක් හරි පුද්ගලයෙකුගේ හරි හැසිරීම පාලනය කරන සදාචාරාත්මක මූලධර්ම. ඒ කියන්නේ අපි මෙහෙම කියලා තියෙනවා මේ විදිහට හැසිරෙන්න ඕනි කියලා. පරිගණක විද්‍යාගාරයේ පාවිච්චි කරද්දිත් ඒ වගේමයි. උදාහරණයක් විදිහට ඔයාලට කියලා තියෙනවා අපි සපත්තු ගලවලා පරිගණක විද්‍යාගාරයට ඇතුල් වෙන්න කියලා. හරි, ඒ වගේ අපි ආචාර ධර්ම හදාගෙන තියෙනේවා තියෙනවා. හරි, දැන් අපි ඔන්ලයින් ක්ලාස් එකක් කරද්දිත් ඒ වගේම ආචාර ධර්ම තියෙනවා. ඔයගොල්ලෝ ඒවා ඉගෙන ගන්න ඕනේ. දන්නේ නැති නිසා තමයි ඒවා පිළිපදින්නේ නැත්තේ. මැඩම් කිව්වා ඔන්ලයින් ක්ලාස් එක මැඩම් කතා කරද්දී හැමෝම මියුට් කරගන්න ඕනේ කියලා. එතකොට මේ මියුට් කරගන්න එකත් ඔයාලගේ වගකීමක්, නැත්තම් අනික් අයට බාධා වෙනවා. හරි, දැන් මේක අපි රෙකෝඩ් කරනවානේ. එතකොට ආපහු අහනකොට ඔයගොල්ලන්ට ඇහෙනවා, සද්ද බද්ද ඇහෙනවා. හරි, ඒ නිසා අපි මියුට් කරගෙන අහගෙන ඉන්න ඕනේ. ඊට පස්සේ ඔයාලට ප්‍රශ්න අහන්න අවස්ථාවක් ලැබලා දෙනවා. එතකොට ප්‍රශ්න අහන්න පුළුවන්. දන්නේ නැත්තම් සමහර අය මියුට් කරන්න දන්නේ නැතුව ඇති. ඕකේ තියෙනවා පොඩි මයික් එකක් වගේ බටන් එකක් ඔයාලගේ ටීම්ස් වල. හරි, ඒ මයික් එක වගේ අයිකන් එක ක්ලික් කරාම ඒක ක්‍රොස් එකක් එනවා, කැපෙනවා. එතකොට මේ මියුට් වෙලා කියලා ඔගොල්ලෝ දන්නවා. හරි, ඒ නිසා මේ මයික් ඕෆ් කරගන්න ඕනේ. ඊළඟට පාඩම පටන් ගන්න ඉස්සෙල්ලත්
සමහර වෙලාවට මං කලින් ලොග් වුණු වෙලාවට මට ඇහෙනවා ශබ්ද. ඇය ගහනවානේ. මේක පන්තියේ ඉස්කෝලේ අපි පාඩමක් පටන් ගන්න යනකොට ඔගොල්ලෝ දඟලනවද කෑ ගහනවද නැහැ නේද? ඒ වගේම තමයි මෙතනත් අපි ගෙදර හිටියට පාඩමට ආවහම නිශ්ශබ්දව ගෙදර ශබ්දපත් ඇහෙන්නේ නැති වෙන්න ඒවා අම්මලා තාත්තලා ඉන්නවා නම් කියලා ඒවා කරගන්න ඕනේ. හරිද? ඒවට අපි කියන්නේ ආචාර ධර්ම කියලා. එතකොට අපි පරිගණක විද්‍යාගාරයේදීත් ඒ වගේ ආචාර ධර්ම භාවිතා කරනවා. හරි? එතකොට අපි එහෙම කරන්නේ අපි පරිගණක විද්‍යාගාරයේ තියෙන පරිගණක අපි ඒවා ගැන සැලකිලිමත් වෙන්නත් ඕනේ. ඒ වගේම පරිගණකේ භාවිතා කරන අය අපි ආරක්ෂා කරගන්නත් ඕනේ. හරි? ඊළඟට අපි බලමු මේ පරිගණක පරිශීලකයන් සඳහා. මම කියලා දුන්නා පරිශීලකයන් කියන්නේ පරිගණකේ පාවිච්චි කරන අය. ගැන ඕගොල්ලෝ මම අපි වගේ කට්ටිය පරිශීලකයෝ. හරි? එතකොට මේගොල්ලොන්ට මොනවද තියෙන සදාචාරාත්මක නීති? හරි? බලන්න පළවෙනි එක වෙනත් පරිශීලකයන්ට හානි කිරීමට පරිගණක භාවිතා නොකරන්න. ඔගොල්ලෝ දකිනවාද සමාජයේ ගොඩක් අය මේ පරිගණකේ භාවිතා කරලා අනික් අයට හානි කරනවානේ. වීඩියෝස් වලින්, ඊට පස්සේ ෆොටෝස් වලින්, ඉමේජස් වලින්, අන්න ඒ වගේ පරිගණක භාවිතා කරලා අනිකුත් පුද්ගලයන්ට හානි කරන්න පාවිච්චි කරන අවස්ථා දැකලා ඇති. එහෙම කරන්නේ නැහැ. හරි? ඊළඟ එක තමයි අනික් පරිශීලකයන්ගේ තොරතුරු සොරකම් කිරීමට පරිගණක භාවිතා නොකරන්න. ඒ කියන්නේ අපිට පරිගණකේ භාවිතා කරලා පුළුවන්. ඒ කියන්නේ බැංකු ගිණුම්වල විස්තර, පාස්වර්ඩ්ස් ඒ වගේ දේවල් හොරකම් කරන්න පුළුවන්. හරි? ඒතර ඒ වගේ දේවල් කරන්නේ නැහැ. හරි? ඒක තමයි මේ එතික්ස් කියලා කියන්නේ. අපි කම්පියුටර් එතික්ස් කියලා කියන්නේ මේවට. හරි? ආචාර ධර්ම කියන ඒවා. ඊළඟ එක අයිතිකරුගේ අවසරයකින් තොරව ඔවුන්ගේ ගොනු වෙත ප්‍රවේශ නොවන්න. ඒ කියන්නේ ඔයාලා කම්පියුටර් එකක් ඔන් කරලා තියෙනවා නම් දැන් අපේ විද්‍යාගාරේ ඒවා වෙන්නත් පුළුවන්. එතකොට කාගේ හරි සර් කෙනෙක්ගේ හරි මැඩම් කෙනෙක්ගේ හරි ෆයිල් එකක් ඔයගොල්ලෝ දැක්කොත් තියෙනවා. ඒක ඕපන් කරන්න යහන්න නැතුව. හරි? අන්න ඒ වගේ. ඔයාලා ගෙදර ඒවත් වෙන්න පුළුවන්. අයියාගේ හරි අක්කාගේ හරි තියෙනවා නම් එහෙම සහෝදරයෝගේ ඒවා ඕපන් කරන්නේ අහන්න නැතුව කරන්නේ නැහැ. හරි? එහෙම අවසරයකින් තොරව ඒවට යන්නේ නැහැ. හරි? ඊළඟ එක තමයි කතෘගේ අවසරයකින් තොරව හිමිකම් සහිත මුදුකාංග පිටපත් නොකරන්න. ඒ කියන්නේ ඔගොල්ලෝ දන්නව ඇති අපිට ඔය හම්බෙලා තියෙන ඔෆිස් පැකේජ් එකක් තියෙන Word, Excel අන්න ඒ වගේ ඒවා ගොඩක් වෙලාවට අපි දාගෙන ඉන්නේ ඒ කියන්නේ pirated copies කියලා කියනවා ඒවා. ඒ කියන්නේ අපි සල්ලි දීලා ගත්ත ඒවා නෙවෙයි. හරි? ඒ හරිනම් අපි සල්ලි දීලා ඒ license තියෙන ඒවා තමයි ගන්න ඕනේ. ඒකයි මේකේ කියන්නේ හිමිකම් සහිත මුදුකාංග අපි පිටපත් කරලා තමයි aran තියෙන්නේ. copy කරලා aran තියෙන්නේ. එහෙම copy කරලා ගන්න හොඳ නැහැ කියලා තමයි කියන්නේ. හරි? ඒවා අපි මිලදී ගන්න ඕනේ. ඊළඟ එක ප්‍රකාශන හිමිකම් නීති සහ ප්‍රතිපත්ති වලට සෑම විටම ගරු කරන්න. ඒ කියන්නේ ප්‍රකාශන හිමිකම් නීති කියන්නේ ඔය පබ්ලිකේෂන්. ඒ කියන්නේ සමහරු පබ්ලිෂ් කරලා තියෙනවානේ, ඉමේජස් දාලා තියෙනවා, වීඩියෝස් දාලා තියෙනවා. ඒවා අපි කොපි කරලා ගන්න හොඳ නැහැ. ඒ තව කෙනෙක් දාලා තියෙන එකක්. හරි? එතකොට ඒ නීති වලට, ඒ ප්‍රතිපත්ති වලට අපි ගරු කරන්න ඕනේ. තව කෙනෙක්ගේ එකක් අපිට ගන්න බෑ. තව කෙනෙක් නිර්මාණය කරපු එකක්. හරි? ඊළඟට අනෙක් අයගෙන් ඔබ බලාපොරොත්තු වෙන ආකාරයට අන් අයගේ පෞද්ගලිකත්වයටද ගරු කරන්න ඕනේ. ඒ කියන්නේ ඔයාලා බලාපොරොත්තු වෙනවානේ අනික් අය අපේ පෞද්ගලිකත්වයට ගරු කරයි කියලා. ඒ වගේම තමයි. අනික් අයගෙකත් ඒ විදිහමයි. ඒ කියන්නේ උදාහරණයක් විදිහට ඔයාලා කැමති නැහැනේ ඔයගොල්ලෝගේ ෆොටෝස් ගෙදර ඒවා ගොඩක් මේ මුළු සමාජයේම අය බලනවට. අන්න ඒ වගේ තමයි අනික් අයගේවත් අපි ඒ විදිහට ඩවුන්ලෝඩ් කරලා එහෙම ෂෙයා කරන්නේ එහෙම නැහැ. ඒ පෞද්ගලිකත්වයට හානි වෙන විදිහේවා අපි කරන්නේ නැහැ කෙනෙක්ගේ. හරි? ඊළඟට අනෙක් පරිශීලකයන්ගේ අවසරයකින් තොරව ඔවුන්ගේ පරිගණක සම්පත් භාවිතා නොකරන්න. ඒ කියන්නේ තව යූස කෙනෙක්ගේ, යාළුවෙක්ගේ හරි
කම්පියුටර් එකේ එයාගේ අවසරයකින් තොරව එයාගේ දේවල් අපිට පාවිච්චි කරන්න බෑ. ඒගොල්ලොන්ගේ පරිගණක සම්පත්. හරි ප්‍රින්ට් එකක් වෙන්න පුළුවන් හරි ඒත් තව කෙනෙක්ගේ අවසරයක් නැතුව ඒව අපි භාවිතා කරන්නේ නැහැ. ඊළඟට මේ අටවෙනි කාරණේ ඉතාමත් වැදගත් එකක් අන්තර්ජාලය සදාචාරාත්මකව භාවිතා කරන්න කියන එක. ඒක හැමෝම දැන් පොඩි කාලේ ඉඳලම ඉගෙන ගන්න ඕනේ. අන්තර්ජාලය අපි භාවිතා කරන්නේ අධ්‍යාපනයේ සඳහාම පමණයි. හරි? එතකොට අන්තර්ජාලයේ අපිට ගොඩාක් තියෙනවා දේවල් ඔයාලගේ අධ්‍යාපනයේදී අවශ්‍ය වෙන. ඒ අතරේ ඕනනම් අපි කියනවා එන්ටර්ටේන්මන්ට් කියලා කියන්නේනේ විනෝද රසාස්වාදයටත් භාවිතා කරන්න පුළුවන්. පොත් කියවන්න, සින්දුවක් අහන්න එහෙම ප්‍රශ්නයක් නැහැ. ඊට එහෙම අමතරව අපි වැරදි වැඩවලට අන්තර්ජාලය භාවිතා කරන්නේ. අපිට අධ්‍යාපනයේදී අන්තර්ජාලයෙන් ගොඩාක් ප්‍රයෝජන ගන්න පුළුවන්. හරි? එතකොට ඒ අදාළ දේවල්ට විතරයි අපි අන්තර්ජාලය පාවිච්චි කරන්න ඕනේ. ඒක පොඩි කාලේ ඉඳන්ම ඉගෙන ගන්න ඕනේ දෙයක්. හරි? ඊළඟට නීති විරෝධී සන්නිවේදන හා ක්‍රියාකාරකම් පිළිබඳ පැමිණිලි කරන්න කියලා තියෙනවා. හරි? ඒ වගේ නීති විරෝධී කමියුනිකේෂන් එහෙම සන්නිවේදන වෙනවා නම් ඒවා අපිට පැමිණිලි කරන්න පුළුවන්. අනික් අයගේ වගේ අරගෙන නේ සමහරු Wi-Fi එහෙම පාස්වර්ඩ් හොරකම් කරලා තව කෙනෙක්ගේ එකකින් යනවා ඉන්ටර්නෙට් යන්න එහෙම සමහර අයට පුළුවන් වෙලා තියෙනවා. මේ වගේ දැනගත්තොත් ඕගොල්ලන්ට පැමිණිලි කරන්න පුළුවන්. හරි, ඊළඟට පරිශීලක නාමය සහ මුරපද. දැන් මේක සිංහලෙන් කිව්වට තේරුම් නැති වුණොත් ඉංග්‍රීසි වලින් කිව්වොත් තේරෙයි. පරිශීලක නාමය කියන්නේ යූසර් නේම්. මුරපද කියන්නේ පාස්වර්ඩ්, යූසර් නේම් ඇන් පාස්වර්ඩ්. මේක ආරක්ෂා කරන්න ඔයගොල්ලෝ වග බලා ගන්න ඕනේ තමන්ගේ යූසර් නේම් එකයි පාස්වර්ඩ් එකයි. ගොඩක් අයට අපි මම දීලා තියෙනවා අපි ඉස්කෝලෙන් Microsoft account එකට යූසර් නේම් එකකුයි පාස්වර්ඩ් එකකුයි. එතකොට ඒක ඔයගොල්ලෝ කඩදාසියක ලියලා බිත්තියේ එහෙම ගහලා තිබ්බොත් මොකද වෙන්නේ? ගෙදරට එන ඕන කෙනෙක්ට පුළුවන් ඒක බලලා ඔයාලගේ account එකෙන් account එකට යන්නනේ. ඊමේල් කරන්න පුළුවන්නේ, ගොඩක් જાති තියෙනවානේ Microsoft account එකේ. ඒ නිසා ඒවා ඔයගොල්ලෝ එහෙම කාටවත් ගන්න පුළුවන් තැනක තියන්නේ නැතුව ඒවා ප්‍රවේශම් කරගෙන තියාගන්න ඕනේ. ඔයගොල්ලන්ට පුළුවන් ෆයිල් එක දාලා, ඒ කියන්නේ computers තියෙනවා නම් ෆයිල් එක දාලා ඒක hide කරගන්නත් පුළුවන්. එහෙම නැත්නම් ආරක්ෂිත තැනක ලියාගන්නත් පුළුවන්. ඊළඟට අනෙක් පුද්ගලයන්ගේ මුරපද, ගොනුවැනි ආදී හිතාමතාම ලබා ගැනීම ඒවා වෙනස්කරන්න අපි එහෙම කරන්නේ නැහැ. කියන්නේ අනිකාගේ passwords ඔගොල්ලෝ මේ අරගෙන ඒ වගේ accounts වලට ගිහිල්ලා ඒවා වෙනස් කරලා අනේ වගේ දේවල් අපි කරන එක සුදුසු නැති දෙයක්. හරි? එතකොට මේවා තමයි අපි පරිගණක භාවිතා කරන අය හැටියට අපිට තියෙන්න ඕනේ සදාචාරාත්මක නීති. හරි, මේවා පිළිපදිනවා නම් කිසි ප්‍රශ්නයක් වෙන්නේ නැහැ. ඔයාලට පරිගණකයක් භාවිතා කරද්දී ඔයගොල්ලෝගේ දෙමව්පියෝ වුණොත් කිසි බයක් නැතුව ඔයාලට පරිගණක ඒ කියන්නේ ලබලා දෙනවා. හරි, ඒ නිසා මේවා ක්‍රියාත්මක කරන්න පුරුදු වෙන්න ඕනේ පොඩි කාලේ ඉඳලා. එතකොට තමයි අපේ රටක් විදිහට අපි ඉහළ මට්ටමකට එන්නේ පරිගණක භාවිතය ඇති. හරි, ඊළඟට මෙන්න මේ වැදගත් දෙයක්. දැන් ඕගොල්ලෝ දැන් පරිගණකේ ඉස්සරහා ඉඳගෙන ඉන්නවා නම් බලන්න මෙන්න මේ පින්තූරේ තියෙන විදිහට නිවැරදි ඉරියව් වලින් ඉඳගෙන ඉන්නේ කියලා ෆෝන් එකක් තියාගත්තත් මේසෙ උඩ බලන්න. පරිගණකයක් අපි පාවිච්චි කරනකොට මෙන්න මේ නිවැරදි ඉරියව් භාවිතා කරන්න ඕනේ, නැත්නම් අපිට එක එක වේදනාවන් එන්න පටන් ගන්නවා දවස් යනකොට. හරි, එතකොට බලන්න මෙන්න මේ නිවැරදි ඉරියව් ඔයාලගේ පරිගණකය ඇස් මට්ටමේ හරි ඊට වඩා පොඩ්ඩක් පාතින් මෙන්න මේ ස්ක්‍රීන් එක තියෙන්න ඕනේ. හරි, ඊට පස්සේ පරිගණකය තිරය හා ඇස් අතර පතරේ අඟල් 18ක් 28ක් පමණ වීම. හරි, ගොඩාක් ලං වෙලා අපි ඉන්නේ දැන්. එතකොට නැත්තම් ඇස් ඊට පස්සේ රිදෙන්න ගන්නවා, කඳුළු වෙනවානේ, ඒ වගේ තියෙනවා. ඊළඟට උරහිස් ලිහිල් වෙන්න තියෙන්න ඕනේ. කියන්නේ ෂෝල්ඩර්ස් වලා රිලැක්ස් කරගෙන හොඳට පිටුපස ඔයාලගේ පුටුවේ තියෙන්න ඕනේ මෙන්න මේ වගේ කොන්දට ආධාරකයක් තියෙන්න ඕනේ. හරි, ඒකේ හේතු වෙලා
ෂෝල්ඩර්ස් රිලැක්ස් කරලා ඉඳගෙන ඉන්න ඕනි. දැන් බලන්න තමන් ඒ විදිහටද ඉඳගෙන ඉන්නේ කියලා. හරි? ඊට පස්සේ ඔයාලගේ කකුල්වල මෙන්න මේ යටි පතුල පාද පොළවට පැතිලිව. ඒ කියන්නේ පොළව ස්පර්ශ වෙන්න ඕනි. පැතිලිව පිහිටන්න ඕනි කකුල් දෙක යට. ඊට පස්සේ මේ කකුල මෙන්න මේ විදිහට අංශක 90ක්. අපි කියන්නේ අංශක 90ක්. එහෙම තියෙන 110ක් වගේ. මෙන්න මේ විදිහට හරි. කෙලින් මේ විදිහට ඉඳගෙන තියෙනුණු කකුල් දෙක. හරි බලන්න දැන් තමන් ඉඳගෙන ඉන්නේ මේ විදිහටද කියලා. හරි. ඊට පස්සේ මේ තමන් අත මෙන්න මේ බාහුව කියලා කියන්නේ මේක මේසේ උඩ හරියට පොළොවට සමාන්තර වෙන විදිහට තමයි මෙහෙම මේසේ උඩ හරියට පතිත කරගෙන තියාගෙන ඉන්න ඕනේ මවුස් එක අල්ලගෙන. නැත්තම් අතේ කැක්කුම් එනවනේ. ඊට පස්සේ මේ ෂෝල්ඩර්ස් වල රිදෙනවා උඩ පිට රිදෙනවා. නේ කකුල් රිදෙනවා මේ ඒ හරියට ඉඳගෙන හිටියේ නැති වුණාම තමයි රිදෙන්නේ. හරි ඒ නිසා මෙන්න මේ විදිහට හරි ඉරියව්ව පවත්වාගෙන යන්න ඕනේ ඔයාලා පරිගණක භාවිතා කරනකොට. ඒතොර දැන් කම්පියුටර් ලැබ් එකේදී ආවත් ඔයාලට ඉඳ ගන්නකොට එන්නේ මේ විදිහට තමයි ඉඳ ගන්න ඕනේ. හරි ඉඳගෙන වැඩ කරන්නේ. ඊළඟ දවසේ මම බලනවා ආවට පස්සේ මේ විදිහට අපි කිව්ව විදිහට හරියට ඉඳගෙන ඉන්නවද කියලා ගොඩක් අය අර හේතු වෙලා ඈතට වෙලා හැම ඉන්නේ. පිටු ඉස්සරහට අරගෙන මේ පරතරේ තියාගෙන හරියට ඉඳ ගන්න ඕනේ නැත්තම් ඔයාලට විවිධ වේදනාවල් ඇති වෙනවා. ඒ නිසා මේ විදිහට හරි නිවැරදි ඉරියව්වෙන් අපි පරිගණකේ ඉස්සරහා වාඩි වෙන්න ඕනේ. එතකොට මේවා ඔගොල්ලෝ මතක තියාගන්න ඕනේ ප්‍රශ්නයකට ඇහුවොත් උත්තර ලියන්න. හරි? ඊටත් වඩා වැදගත් වෙනවා ප්‍රශ්නෙට උත්තරය ලියනවටත් වඩා වැදගත් වෙනවා තමන් හරි ඉරියව්වෙන් ඉඳගෙන ඉන්න එක. එතකොට ඔය වේදනාවල් එහෙම එහෙ ඇති වෙන්නේ නැහැ. දැන් ගොඩක් දැන් අපි නම් එච්චර පරිගණක භාවිතා කරන අය නෙවෙයි පුතාලා වුණත් ගොඩක් පරිගණකත් එක්ක වැඩ කරන අය විතර. එතකොට ඒ වගේ අය එහෙම නිවැරදි ඉරියව් භාවිතා කරේ නැත්නම් ඒ වගේ වේදනාවල් ඇති වෙන්න පුළුවන් නේ. ඒ නිසා ඒ නිවැරදි ඉරියව් අපි භාවිතා කරන්න ඕනේ. හරි. ඊළඟ එක බලමු අපි ඉලෙක්ට්‍රොනික අපද්‍රව්‍ය කළමනාකරණය. මොනවද මේ ඉලෙක්ට්‍රොනික අපද්‍රව්‍ය කියලා කියන්නේ? හරි ඔයගොල්ලෝ දන්නවා අපි ඉවතලානේ ඉලෙක්ට්‍රොනික අපද්‍රව්‍ය කියන්නේ පරිගණක කොටස් වෙන්න පුළුවන්. ඊට පස්සේ ෆෝන්ස් වල කොටස් වෙන්න පුළුවන්. ඉලෙක්ට්‍රොනික උපාංගවල අපි ඉවත දාන දේවල්. ටීවී වෙන්න පුළුවන්, රේඩියෝ, ඒ වගේ ෆෑන්, වොකින් මැෂින්, ඒ වගේ ඕනම දෙයක් ඉලෙක්ට්‍රොනික උපකරණයක් අපි ඉවතලන දේවල්. කොහොමද අපි මේක කළමනාකරණය කරන්නේ? නැත්තම් මේවා ගොඩ ගැහෙනවා. දැන් අපි පාවිච්චි කරනවා ගොඩාක් ඉලෙක්ට්‍රොනික උපාංග. දැන් මේවා කැඩෙනකොට තැන් තැන්වල විසික් කරොත් දැන් ඔගොල්ලෝ සමහර රටවල් වල දැකලා ඇති ගොඩක් මේ ඉලෙක්ට්‍රොනික අපද්‍රව්‍ය එකතු වෙලා තියෙනවා ගොඩාක් පාවිච්චි කරන රටවල. හරි අපේ රටේ වගේ ගොඩාක් ඉලෙක්ට්‍රොනික උපකරණ භාවිතා කරන්න නැති නිසා උනාට දැන් අපි පාවිච්චි කරනවා වැඩි ඒවා. එතකොට ඒවා ඉවත් කරන්නේ කොහොමද අපි? ඒකට තමයි මෙන්න මේ 3R සංකල්පය හඳුන්වලා දීලා තියෙන්නේ. හරි 3R කියන එකෙන් අපි ඩිනෝට් කරන්නේ reduce, reuse and recycle කියන තුන. reduce කියන්නේ අපි අඩු කරනවා කියන එක. reduce කියන්නේ reuse කියන්නේ නැවත පාවිච්චි කරනවා and recycle ප්‍රතිචක්‍රීකරණය කරන එකනේ. එතකොට භාවිතය අඩු කිරීම තමයි reduce කියන්නේ. ඒ කියන්නේ කැඩුණු උපකරණ ඒ කියන්නේ විසික් කරලා ආය අලුතෙන් ඒවා ගන්නවට වඩා ඔගොල්ලොන්ට පුළුවන් ඒක fix කරගන්න පුළුවන්, repair කරගන්න පුළුවන්. හරි නැත්නම් ආය එකක් ගත්තොත් තව වැඩි වෙනවා උපකරණ. ඒ නිසා ඔගොල්ලොන්ට භාවිතය අඩු කරන්න පුළුවන්. හරි ඒ කියන්නේ අලුත් වැඩියා කිරීම මගින් අනවශ්‍ය ආකාරයෙන් නව මිලදී ගැනීම අඩු කරගන්න පුළුවන්. හරි අඩු කර ගැනීමට තමයි අපි කියන්නේ රිඩියුස්, භාවිතය අඩු කර ගැනීම. ඊළඟට රීයූස් කියන්නේ නැවත ප්‍රයෝජනයට ගන්න පුළුවන්. හරි ඒ කියන්නේ අනවශ්‍ය විද්‍යුත් උපකරණ විනාශ නොකොට ඒවා විකිණීම හෝ පරිත්‍යාග කිරීම. කියන්නේ දැන් ඔයාලට අවශ්‍ය නැත්නම් ඒක වැඩක් නැත්නම් ඒක විසික් කරන්න නැතුව තව කෙනෙක්ට පාවිච්චි කරන්න දෙන්න පුළුවන්. හරි එතකොට ඒක නැවත පාවිච්චි වෙනවා. ඒකයි රීයූස් කරනවා කියන්නේ නැවත ඒක භාවිතයට ගන්න දෙන්න පුළුවන්. ඔයාලට බැරි නම් වෙන කාට හරි ෂොප් එකකට හරි වෙන කෙනෙක්ට ඒක භාවිතයට දෙන්න පුළුවන්.
පරිසරයට එකතු කරන්න නැතුව. ඊළඟට රීසයිකල් කියන්නේ කෝගොලු දන්නවා මේ අලුත් වැඩියා කරන්න බැරිම ඒවා කාටවත් දෙන්නත් බැරි ඒවා අපිට ප්‍රතිචක්‍රීකරණය කරන්න පුළුවන්. එහෙම ආයතනයකට ලබලා දෙන්න පුළුවන් ප්‍රතිචක්‍රීකරණය කරන්න කියලා. මට මතකයි දැන් ගිය අවුරුද්දේ වගේ කාලයක් තිබ්බා අපිට මේ ඉලෙක්ට්‍රික් ඉලෙක්ට්‍රොනික් ඊ වේස්ට් කියන ඒවා ගෙවල් වල තියෙනවා නම් ළඟම තියෙන පෝස්ට් ඔෆිස් එකට ගෙනත් දෙන්න කියලා කියලා තිබ්බා. උඹලන්ටත් මතක ඇති. ඒ වගේ එහෙම සමහර කාලවල මේවා එකතු කරනවා. හරි. ඒ වගේ ඕගොල්ලන්ට මෙන්න මේ 3R කියන ක්‍රමයට මේ ඊ වේස්ට් කියන ඉලෙක්ට්‍රොනික අපද්‍රව්‍ය හරි ප්‍රමාණය අඩු කරන්න අපිට උදව් කරන්න පුළුවන්. අපි හැම වෙලෙම බලන්න ඕනේ අපේ පරිසරය ආරක්ෂා කරගන්නනේ. පරිසරයට හානි කරනකොට තමයි අපිට පරිසරයෙන් ආපහු අපිට විවිධ හානි එන්නේ. ඒ නිසා ඔයගොල්ලෝ හැම වෙලෙම ඉගෙන ගන්න ඕනේ පොඩි කාලේ ඉඳන් පරිසරයට ආදරේ කරන්න, පරිසරය ආරක්ෂා කරගන්න අනාගත පරපුර වෙනුවෙන්. හරි. ඊළඟ එක අපි බලමු මෙන්න මේ රහස් පද. එහෙම නැත්නම් පාස්වර්ඩ්ස් කියන ඔයගොල්ලෝ ගොඩක් ඉන්ට්‍රෙස්ටිං දෙයක් පාස්වර්ඩ් කියන එක. හරි. එතකොට කවුරු අන වසරෙන් පිවිසීම වැළැක්වීමට මෙන්න මේ පාස්වර්ඩ් අප පාවිච්චි කරනවා. දැන් ඔයගොල්ලෝ ටීම්ස් වලට ජොයින් වෙන්නත් පාස්වර්ඩ් එකක් තියෙනවා. ඔයගොල්ලෝගේ ඊමේල් එකට account එකට log වෙන්නත් පාස්වර්ඩ් එකක් තියෙනවා. හරි. එතකොට අපි පරිගණකේන ඔයාලගේ පරිගණකයක් තියෙනවා නම් එතකොට ඒකට log වෙද්දිත් අපි password එකක් දාලා තියෙනවා. ඇයි අපි දාන්නේ? අපේ පරිගණකේ ගබඩා කරලා තියෙන දත්ත ආරක්ෂා කරගන්න තමයි අපි මුරපද යොදාගන්නේ. ඒ කියන්නේ password. ඊළඟට අපිට මේ මුරපද වලින් අනවසර පිවිසීම් වලින් හා භාවිතා කිරීම් වලින් ආරක්ෂා කරගන්න. ඒ කියන්නේ දැන් අපේ පාස්වර්ඩ් එකක් දැන් අපි කම්පියුටර් ලැබ් එකේ තියෙනේ වගේ පාස්වර්ඩ්ස් දාලා නැහැ. එතකොට ඕන කෙනෙක්ට ඇවිල්ලා අපිට ඔන් කරගන්න පුළුවන් නේ. එහෙම දාලා තිබ්බහම ඒකේ සෙකියුරිටි එක අඩුයි. ඕන කෙනෙක්ට ඇවිල්ලා පරිගණකේ වෙනස් කිරීම් කරන්න පුළුවන්. දැන් පරිගණක විද්‍යාගාරේ නම් එහෙම ගොඩක් දත්ත අපිට එහෙම හොරකම් කරන්න තරම් දත්ත නැහැ. ඒක අපි පාවිච්චි කරන්න ඉගෙන ගන්න. එහෙම නැතුව සමහර ආයතනවල තියෙනවා හොඳ වැදගත් වටිනා දත්ත. එතකොට ඔයගොල්ලෝගේ ගෙවල් වල උනත් තියෙන පරිගණකවල ඔයාලට අවශ්‍ය දේවල් තියෙනවා. කවුරුත් වෙන කෙනෙක් ඇවිල්ලා අරිනවට ඔයගොල්ලෝ කැමති නැති වෙන්න පුළුවන්. ඒ නිසා පාස්වර්ඩ් එකක් පාවිච්චි කරන්න ඕනේ. ඊළඟ පාස්වර්ඩ් එකට දානකොට මෙන්න මේ වගේ මුරපද පාස්වර්ඩ් දාන්නේ නැතුව ඉන්න ඕනේ. පාස්වර්ඩ් කියලාම ගහලා තිබ්බොත් අනික් අයට ගෙස් කරන්න ලේසි. root admin වගේ ලේසි ඉලක්කම් දෙක තුනක් 1 2 3 password 1 2 3 අන්න ওই වගේ password ගහලා තිබ්බම උපන් දිනේ. දැන් මේ වගේ එකක් ටග් ගාලා ගෙස් කරන්න පුළුවන්. ඕගොල්ලෝගේ නම දාලා 1 2 3 ඔන්න මේ වගේ ඒවා දාගෙන තිබ්බම තව කෙනෙක්ට ඒ password එක ගෙස් කරන්න පුළුවන්. ඒ නිසා ඕගොල්ලෝ password එකක් දානකොට හොඳ strong password එකක් දාන්න ඕනේ. අපි කියන ශක්තිමත් මුරපදයක්. ඒතර හොඳ strong password එකක් දානකොට ඒකේ තියෙන්න ඕනේ characters ගොඩක්. මේ කියන්නේ symbols තියෙන්න ඕනේ. හරි. ඉලක්කම් තියෙන්න ඕනේ. ඊළඟට අකුරු ගත්තොත් alphabet එකේ capital letters, upper case letters, lower case letters කියලා කියනවා. capital අකුරු, simple අකුරු ඔය දෙකම පාවිච්චි කරලා symbols. හරි. ඊළඟට ඉලක්කම් මේ ඔක්කොම භාවිතා කරලා password එකක් හැදුවොත් ඒක හොඳ strong password එකක්. එතකොට ගොඩක් අයට ඒක ගෙස් කරන්න බෑ. ඊළඟට මුරපද නිතර වෙනස් කරන්න ඕන. කියන්නේ password නිතර වෙනස් කරන්න ඕන. සමහර මට අර උදේ පාඩමක් කරද්දි පුතෙක් ඇහුවා එයා හැම එකටම account එකටම එකම password එක දාගෙන ඉන්නවලු ඒක කමක් නැද්ද කියලා. අන්න ඒකත් පොඩි security ගැටලුවක් තියෙනවා. ඒ කියන්නේ දැන් ඕගොල්ලෝ අමතක වෙන නිසා එකම password එක හැම account එකකම teams එකටයි gmail account එකක් තියෙනවා නම් ඒකටයි facebook තියෙනවා නම් ඒකටයි ඔක්කොටම එකම password එක bank account එකේ app එකේ password එකයි ඔක්කොම එකම password එක දාගෙන හිටියොත් ඒක ටිකක් ගැටලුවක්. හරි. ඒ නිසා එහෙම එකම password දාන්න නැතුව වෙනස් ඒවා දාගෙන. කියන්නේ එකම password එක කවුරු හරි හම්බුනොත් එකක් වෙන අනික හැම account එකකම එතකොට එයාට යන්න පුළුවන් වෙනවා. ඒ නිසා
ඔයාලගේ එක එක ඩිෆරන්ට් අකවුන්ට්ස් කියන්නේ වෙනස් වෙනස් තියෙන අකවුන්ට්ස් වලට ඔගොල්ලෝ වෙනස් පාස්වර්ඩ් යොදා ගන්න එකල ඒවා ලියාගෙන ඒක නැත්තම් ෆයිල් එක දාලා හයිඩ් කරලා තියන්න පුළුවන්. හරි? මුරපද සටහන් කරන ලද කොළ පරිගණකයේ අසල නොතබන්න. ඒ කියන්නේ දැන් තමන්ගේ පාස්වර්ඩ් එහෙම ලියලා පරිගණකයේ ගාවම තියාගෙන ඉන්නේ නැහැ. හරි, ගෙදර නම් ප්‍රශ්නයක් නැහැනේ. කවුරුත් නැහැනේ ඉන්නේ. ඒ වුණාට වෙනත් ආයතන ගැන කතා කරොත් අපි එහෙම පාස්වර්ඩ්ස් ලියලා කොළවල ලියලා එහෙම කම්පියුටර් එක ළඟ තියාගන්නේ නැහැ. හරි? එතකොට අපිට මෙච්චරයි අද පාඩම තියෙන්නේ.